හරි අප අන්තිමටන් ගන්න බලාපොරොත්තු වෙනකොට අපි අන්තිමට කතා කරපු කොටස පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගණන් කරන ආකාරය ගැන කතා කරමින් හිටියේ. එතකොට අපි ඒක කොටසක් වෙනකන් කතා කරා. එතකොට අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකේ හරි පස්වෙනි පාඩම පටන් ගත්ත නමුත් හතරවෙනි පාඩම අපි කොටසක් ඉතුරු කරලා තියෙන්නේ. ඒ කොටස අපි ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස අපි මේක කොටසකට කතා කරේ. එතකොට අපි ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ගණන් කරන ආකාරය එතකොට මතක් කරොත් එහෙම එකට කියන්නේ ඉච්චි කියලා ඉච්චි, දෙකට නි, තුනට සං, හතරට ශී කියන අවස්ථාවක් තියෙනවා, යොං කියලා කියන අවස්ථාවක් තියෙනවා. ඒක දෙකම භාවිතා වෙනවා නිකම්ම හතර නම්. එතකොට ඉච්චි නි සං ශී කියලා අපි සාමාන්‍යයෙන් 1 2 3 4 කියලා ගණන් කරනකොට භාවිතා කරන්නේ. එතකොට මේක තමයි මේ මුලින් මෙහෙම ඉච්චිනී සංශී කියලා මෙහෙම ගණන් කරගෙන යන මේක. එතකොට යොන් කියන එකත් කියනවා. එතකොට යොන් කියන එක කියන අවස්ථා, ඒ කියන්නේ යොන් කියන එකත් කියන්න පුළුවන්, ශී කියන එකත් කියන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට යොන් කියන එක විතරක් භාවිතා වෙන අවස්ථා තියෙනවා, සමහර වෙලාවට ශී කියන අවස්ථාව එක විතරක් භාවිතා වෙන අවස්ථා තියෙනවා. ඊළඟට ඉච්චි නී සංශී ගෝ රොකු සිච්චි හච්චි. ඊළඟට මේක හත කියන එකට මේක භාවිතා කරනවා සිච්චි. නන කියන එක භාවිතා කරන අවස්ථා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඉලක්කම විතරක් නම් දෙකම භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉච්චි කියන එකයි සිච්චි කියන එකයි ඒ කියන එකනා කියන විදිය අනුව එක කියන එක ඇහෙන්න පුළුවන්. සිච්චි කිව්වට ඉච්චි කියලා ඇහෙන්න පුළුවන්. ඒක නිසා සමහර අවස්ථාවලදී නාන කියන එක විශේෂයෙන් භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට අට කියන එක හච්චි, නමයට කු, එහෙම නැත්නම් කිව්. 10ට ජු. හරි. ඉච්චි නී සංශි ගෝ රොකු සිච්චි හච්චි කිව් ජු. දූල පුතාලා අනිවාර්යයෙන්ම ඒ කොටස දැනගත යුතු කොටසක්. මොකද අපි ලිස්නින් වලදී එහෙම දෙයක් අහනකොට අපිට ඒක හොඳින් අහන් හිටියට එතකොට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඉලක්කම් දන්නේ නැත්තම්. ඒක නිසා මේ ඉලක්කම් කියන එක ඉතාම වැදගත් වෙන කොටසක්. එතකොට අපි මේක එතකොට කතා කරන එතකොට ඉලක්කම් කියන එක ඉතාම වැදගත් වෙන කොටසක් වෙනවා. එතකොට අපි මෙතන කතා කරමින් ඉන්නේ එතකොට ඉලක්කම්. එතකොට ගණන් කරන ආකාරය ඉච්චි නි සං ශි ගෝ රොකු සිච්චි හච්චි කිව් නැත්නම් කු ජු. හරි. ඉච්චි නි සං ශි ගෝ රොකු සිච්චි හච්චි කු ජු. එහෙම භාවිතා කරන අවස්ථාව. එතකොට පොඩි වේලාවක් ඉන්න දුර පුතාලා.
හරි අපි එතකොට ඒ කොටස එතකොට 1 2 2 3 3 4 4 එහෙම නැත්නම් 4 5 5 6 6 7 7 එහෙම නැත්නම් 7 8 8 9 9 එහෙම නැත්නම් 9 10 10 එතෙන්ට වෙනකන් දූල පුතාල හරිද අපි කලින් දවසේ මේ කොටස කතා කරා මෙතෙන්ට වෙනකන් ගණන් කරන්න පුළුවන්ද ගණන් කරන්න පුළුවන් සර් ඔව් අපි ඒ කොටස මං අහන්න යන්නේ නැහැ නමුත් දූල පුතාලා හැමෝම ගණන් කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ තමන් ඕනම දෙයක් එහෙමයි භාෂාවක් විතරක් නෙවෙයි ඕනම දෙයක් එහෙමයි තමන්ගේ කටින් එළියට දාන්න බැරි දෙයක් කවදාකවත් මතක හිටින්නේ නැහැ. ඒක නිසා මෙතන මේ ටික දූල පුතාලා මතක තියෙන්න නම් දූල පුතාලට මේක ප්‍රනවුන්ස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා පොඩ්ඩක් හරි වෙලාවක් තියෙන වෙලාවක එතකොට ඒක ප්‍රනවුන්ස් කරලා බලන්න එතකොට ඒ කොටස් ටික. හරි අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මෙතන ඉඳන් ජූයිච් කියන එක ඉඳන් මම මේ දැන්ට කතා කරන්න යන්නේ නැහැ. මෙතන ඉඳන් අපි දූල පුතාලා දැනගත යුතු ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. එතකොට ඊළඟ එක 10 වෙනකන් කතා කර අපි ඊළඟට අපි ඉතුරු ටිකත් කතා කරනවා. දැනට දූල පුතාලා මේක මතක තියාගන්න 100 හැකු හැකු කියන එක හියකු නෙවෙයි හැකු හැකු කියන එක හී වෙන්නේ හියකු නෙවෙයි හැකු හැකු අල්හා යන්න ඉන්නේ කොට හැකු හැකු ඊළඟට ඒක ලියාගත්තද හැකු කියන එක කංජි අවශ්‍ය නැහැ. හරිද? හරි සර්. හරි. අනිත් දූල පුතාලා ලියාගන්න ලියාගෙන උනහම අපි ඊළඟ කොටසට යනවා. හරි ඇති කියලා හිතනවා අපි ඊළඟ කොටසට ගියොත් එහෙම 1000 කියන එක 1000 කියන එක අපි ලියන්නේ සෙන් කියලා 1000 1000 කියන එක අපි ලියන්නේ සෙන් කියලා 1000 සෙන් එක හරි කියලා හිතෙනවා අපි ඊළඟ බැලුවොත් එහෙම 10000ට අපි කියනවා ඉච්චිමන් කියලා ඉච්චිමන් මෙතන ඉඳන් පල්ලෙහාට යනකොට ඉච්චි කියන එක එනවා ඉච්චිමන් මෙතන සෙන් කිව්වහම ඉච්චි සෙන් කියලා කියන්නේ නැහැ සෙන් මේක ඉච්චිමන් ඊළඟට මේක දූල පුතාලා දැනගත යුතු අනිත් එක ඉච්චියොකු ඉච්චියොකු කියලා කියන්නේ මේක කෝටි 10 ඉච්චියොකු කෝටි 10 ඉච්චියොකු හරි අනිත් දූල පුතාලා ඕකේද? හරි සෙන්සේ. හරි ඕකේ.
තව එකක් තියෙනවා ට්‍රිලියනෙන් මෙතන මෙතන ඉඳන් කියන්නේ මෙතන ඉඳන් මං එකේ ඉඳන් යන්නේ 10000 ගුණාකාර 10 4 වෙනි බලේ එහෙම නැත්නම් ඒකේ ගුණාකාර වලින් යන්නේ එතකොට මේ ඔකු කියන එකට උඩින් තියෙනවා චෝ කියන එක චෝ චෝයෙන් එහෙම රටක ආර්ථිකය එහෙම කියනකොට චෝ කියන එක ඉච්චෝ චුට්ටක් ඉන්න දුල පුතාලා හරි අපි එතකොට රටක ආර්ථිකය ඒ වගේ එහෙම කියනකොට අපි කතා කරන්නේ චෝ කියන එකෙන් එතකොට ඉච්චෝ එහෙම එතකොට මෙතන අපි මේකට පල්ලෙහැන් තියෙන එක අපි බැලුවොත් එහෙම චෝ කියන එක මං එක 10 17 12 වෙනි බලය සමා වෙන 10 12 වෙනි බලය ඉච්චෝ කියලා ඉච්චෝ මේක චීසයි ඉත්සු කියන එක තියෙන ඉච්චෝ ඉච්චිචෝ නෙවෙයි ඉච්චෝ ඉච්චෝ කියල කියන්නේ ට්‍රිලියනය සිංහලෙන් අපි කියන ට්‍රිලියනය 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 කියන එක 10 12 වෙනි බලය කියන්නේ ට්‍රිලියනය ඉච්චෝ හරිද දූල පුතාලා හරිද හැමෝම හරි ඕකේ මේක ගොඩක් වෙලාවට රටක ආර්ථිකය හරි එහෙම මොකක් හරි ඒක ණය හරි ඒ වගේ දේවල් ගැන කතා කරන්න භාවිතා වෙන්නේ ඉච්චෝ ගොඩක් වෙලාවට කම්පැනියක වත්කම කියනකොට කියන්න අපහසු යතන චෝ වලින් මොකද ප්‍රධානපත්යෝ ටික ඉන්නවා ඉච්චෝ මේ ට්‍රිලියන ගණන් කට්ටිය නමුත් මෙහෙම ලොකුවට නැහැ ජපානේ නැහැ ලැබෙඩිය ජපානේ අනිත් රටවල් වගේ නෙවෙයි එක්තරා මුදලක් එන්න ඒ ලැබෙන මුදල වැඩි වෙනකොට ටැක්ස් වැඩි වෙනවා ඒක නිසා අනිත් රටවල් ලංකාවේ සමහර මිනිස්සු තරම්වත් පොහොසත්තු නැහැ ලංකාව ජපානේ හරිද ඒක මතක තියාගන්න එතකොට ඒක අපි ගොඩක් වෙලාවට ජපානේ ජර්මනි ඒ වගේ රටවල් වල එහෙම සල්ලි කාරයෝ ගැන අහන්නේ නැහැ ඇමරිකාවේ ඉන්දියාවේ ලංකාවේ ඒ වගේ තමයි අහන්නේ ඒක මතක තියාගන්න එකත්
හරි. ලංකාවේ කියන්නේ අපි ප්‍රසිද්ධ අහන කට්ටිය ගණන් නැහැ මේ ට්‍රිලියන කාරපතිය නැහැ ලංකාවේ. මේ මන් දන්නේ දේශපාලඥයෝ ගැන මේ සාමාන්‍ය කට්ටිය නැහැ ට්‍රිලියන පතිය ලංකාවේ. ලංකාවේ සාමාන්‍ය ඉහළම කෙනාට තියෙන්නේ කෝටි 5000ක් වගේ. කෝටිය කියන්නේ 10 7යි 5000යි කියනකොට පහ වැඩි කිරීම 10 10යි. හරි. එතකොට ඔකු 500ක් තියෙන උපරිම කෙනාටත් 500ටත් අඩුයි මම දන්න විදියට. ඒක ඔකු 500ට වඩා අඩුයි ඉහළම සල්ලිකාරය කියන මම හිතන්නේ ධම්මික පෙරේර වෙන්න ඕන. යාට තියෙන ඔකු 500ට වඩා අඩුයි. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මෙතනට හරහා හරිද? හරි සර්. හරි. මෙතනින් දැන් අපි බැලුවොත් එහෙම අපි කලින් කතා කරා සල්ලි ගණන් කරන්නේ එන් කියන එකෙන්. එතකොට අපි මෙතන 10 වෙනකන් අපි කලින් කතා කරා. ඒක නිසා අපි 10ට වෙනකන් එතකොට මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස. ඔකන්නේ කියන එක කීයද කියලා අහනකොට අපි ඉකුර දෙස්ක කියලා අහන්නේ. ඉකුර දෙස්ක දෙස්ක කියන එක මෙතනට එනවා. ඉකුර දෙස්ක කීයද? ඉකුර දෙස්ක කියන්නේ කීයද කියලා අහන්නේ මොනවා හරි. ඒ කියන්නේ ගාන කීයද කියන එක. ඉකුර දෙස්ක ගාන කීයද? ඒක දූල පුතාලා එදිනෙදා අපි භාවිතා වෙන එකක්. ඒක නිසා ඒක හොඳින් දැනගත යුතු කොටසක්. ඒක ඉකුර දෙස්ක. හරි. ගාන කීයද? ඊළඟට අපි ඒක බැලුවොත් එහෙම දූල පුතාලා n 1යි 2යි. එතකොට n කියලා කියන්නේ එතකොට මේක සල්ලි ගණන් කරන්නේ අපි n කියලා yen නෙවෙයි. yen නෙවෙයි ජපානයේ එන්නේ n කියන එකෙන් ගණන් කරන්නේ. හරි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේක ඉච්චි එන් එන් එකයි කියන එක එතකොට ඉච්චි එන් කියලා කියන්නේ. නියෙන් සං එන් යොෙන් මේක යොෙන් කියලා කියන්නේ. සියෙන් කියලා කියන්නේ නැහැ. මේක සියෙන් කියලා කියන්නේ නැහැ. හරිද? එහෙම කිසියෙන් කියලා අහලා නැහැ මං. එහෙම කියන්නේ නැහැ අනිවාර්යෙන්. යොන් එන් කියලා කියන්නේත් නැහැ. යොයින් කියලා කියන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒක මතක තියාගන්න. අනිත් ඒවා එන් කියන එකයි ඉච්චි ඉලක්කමයි කහුවෙලා තියෙන. ඉච්චියෙන්, නියෙන්, සං එන්, යොයින් මේක විශේෂ අවස්ථාව. දූල පුතාලා ඒක දැනගත යුතුයි. යොයින් ඔක යන්න. ඒ කියන්නේ සෙන්සේ 14 කියද්දි තෙන්නේ ජූ යොයෙන්ද? ජූ යොයෙන්. ඔව් ජූ යොයෙන් කියලා කියන්නේ නැහැ. ජූ යොයෙන්. ඔව් මේකේ පල්ලෙහාට යනකොට පොඩ්ඩක් ඇති මම පෙන්වන්න නැහැනේ. ඔව් ජූ යොයෙන් කියන එක තමයි එන්නේ. ඒක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ මම කලින් සමහර වෙලාවට කියලා ඇති සාමාන්‍ය يعني භාවිතා වෙනකොට අපිට ප්‍රනවුන්ස් කරන්න ලේසි වෙන විදියට තමයි ඒක නැති වෙලා තියෙන්නේ. මම කලින් දවසක කියලා ඇති සමහර වෙලාවට මේ හැමෝම දන්න අර්ථාපල් කියලා කියන්නේ සිංහල වචනයක් නෙවෙයි. Earth කියන එකයි Apple කියන එකයි එක්කහුවෙලා තියෙන්නේ. Earth කියන එකයි Apple කියන එක එක්කහුවෙලා මේක Earth Apple කියකේ ඉන්න එක නෙමෙයි මේක තා වෙලා තියෙන එක්කහුණාම.
අර්තාපල් කියලා කියන්නේ මේක. ජර්මන් වචනය. අර්ථපල් කියලා කියන්නේ ජර්මන් වචනය. ඉංග්‍රීසි වල තියෙන්න ඕන. මන් දන්නේ හරියටම සාමාන්‍ය මේ පොටේටෝ කියලා කිව්වට ජර්මන් භාෂාවෙත් තියෙනවා කාටපල් කියලා කියන්නේ අර්තාපල් වලට. නමුත් අර්ථපල් කියලාත් කියනවා. ඒක මම හිතන්නේ ලතින් භාෂාවේ වචනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා. සාමාන්‍ය ලතින් වචන ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා. ඒකයි. එතකොට මේක ඒ කියවන්න පහසු වෙන විදියට සාමාන්‍ය ඒ වවල් ටික එකහු වෙනව එහෙම. මෙතෙන්දී යොන් එන් කියන එක කියවන්න අපහසුයි එතකොට. අල් නෑන්නක් වෙනකොට. මොකද පිටිපස්සේ තියෙන වවල් එක. ඒක නිසා වෙන්න ඕන මේක නැති වෙන්නේ. හරිද? හරි සෙන්සේ. ඔව්. වවල් එකක් තියෙනකොට ගොඩක් වෙලාවට ඒක කියවන්න අපහසුයි එන් එක. ඒ මොකද වවල් එක මේ ප්‍රොනවුන්ස් වෙන හින්දා එන්. හරි. ඒක වෙන්න ඕන ගොඩක් වෙලාවට. මේක යොන් කියන එක කියවන්න අපහසුයි කොහොම කරත් අපි. යොන් එන් කියලා කියනකොට එතන යොන් වලදී කඩන්න වෙනවා අපිට. හරි. හරි අපි ඊළඟට බැලුවොත් එහෙම ගොයෙන්. ගොයෙන් කියන එක මේක ගොයෙන් කියන එක ගොඩක් වෙලාවට මේ එන් කියලා කියන එක මේ සල්ලි වලට භාවිතා කරනවා. ඒකට අමතරව අපි එන් කියලා කියනවා මේ වාසනාවට කියනවා. හරිද? එන් කියලා කියන වාසනාවටත්. ඉංග උංගයි කියලා කියේ උන් කියලා කියන්නේ. නමුත් එන් කියලා කියනවා මේ වාසනාව කියන තේරුම වගේවත් තියෙනවා එන් කියන එකේ. වාසනාව එන් වාසනාව උන් කියලා කියන්නේ වාස මේ උංගයි කියලා කියන්නේ වාසනාව. එන් කියලාත් කියනවා එන් එන් කියන්නේ එන් වාසනාව. වාසනාවද වෙනිකාර මොන හරි දෙයක් ලැබෙනවා කියන එක. එතකොට මේ ගොයෙන් කියලා ඒක ගොයෙන් කියන එක ගොඩක් වෙලාවට පඳුරු වලට එහෙම භාවිතා කරනවා. හරිද? ගොයෙන් කියන එක මේක. හරි සර්. ඔව්. ඒ කියන්නේ එන් කියන එකේ හැම එකම එන් තියෙනවා. නමුත් ගොයෙන් කියන එක මේ අපි වැළුවොත් එහෙම ගොඩක් වෙලාවට දේවාල තියෙන ජින්ජ කියලා කියන්නේ දේවාල. ඔතෙර කියලා කියන්නේ පන්සල්. ඔතෙර කියලා කියන්නේ පන්සල්. ජින්ජ කියලා කියන්නේ දේවාල. ජින්ජ දේවාල. හරි. එතකොට මේ දේවාල වලට එහෙම ගියාම සල්ලි දාන්න තියෙන. එතකොට ඒකට මේ ගොයෙන් කියන එක භාවිතා කරන ගොඩක් වෙලාවට. හරිද? හරි සර්. හරි. හරි සර්. හරි. ඊළඟට පඳුරු වල, ඒ කියන්නේ මොකක් හරි අපි විභාග පාස් වෙන ජපානයේ තියෙන ඒ වගේ කොටස්. සාමාන්‍ය ලංකාවේ අතීතයේ තියෙන ඒ කොටස් ගොඩක් ඒව ජපානයේ තියෙනවා. මොකද ලංකාවේ දැන් අවුරුදු, ඒ කියන්නේ විවෘතාර්ථිකය වගේ ඉන්න ඉස්සෙල්ල තියෙන සංස්කෘතිය තමයි ජපානෙත් ඉස්සර තියෙච්ච සංස්කෘතිය. දෙකම එකයි. ලොකු වෙනසක් නැහැ ඇත්තටම. අපි බැලුවොත් එහෙම දුල පුතල මේ හැමෝම දන්න ওই කුල්ල ඒ ওই සේරම තියෙනවා. ওই සේරම ජපානෙත් ඒ ওই ඒ කියන්නේ කුඹුරු කොටනකොට ওই අමුඩ ඒවා සේරම තියෙනවා. එහෙම ලොකු වෙනසක් නැහැ සංස්කෘතිය අතර. අද සංස්කෘතියයි ඒ ලංකාව අතර ලොකු වෙනසක් තියෙනවා. නමුත් මම කලින් කිව්වාගේ ඉස්සර දැන් ඒක ලංකාවේ
ඔය උම්බල කඩ හරි ඒවා මේ භාවිතා කරනවා ඒවත් ජපානේ මේ භාවිතා කරනවා ඒ විදියටම එතකොට මං කලින් කිව්ව කුල්ල ඔයි පැදුර ඒවා සේරම තියෙන ජපානේ එතකොට ඒ සංස්කෘතිය වල අතර ලොකු වෙනසක් නැහැ එක එක කියන්නේ උදුල මේ හැමෝම දන්නේ රාහු කාලයේ උයි හැම ඒවා සේරමක් තියෙනවා ඒ වගේ දේවල් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නමුත් සමස්තයක් විදිහට ගත්තාම ලොකු වෙනසක් නැහැ හරිද ඔව් ඒක වෙනසකට තියෙන්නේ ජපානේ තාමත් ඒගොල්ලෝගේ ඒ දේවල් කරනවා. ඒ කියන්නේ ඔය මේ ලංකාවේ කිව්වොත් එහෙම මේ ආයුර්වේද ඒ වගේ දේවල් ඒව ජපානේ තියුණා ඒවා. ඒව ඒවයි ගොඩක් දේවල් ඒව ජපානේ තාමත් තියෙනවා ඒගොල්ලෝ. බෙර බෙර උනත් එහෙමයි. බෙර මේ තයිකෝ කියලා කියන බෙර ජාතිත් ඒව සේරම ඒගොල්ලෝ කරනවා තාමත්. එහෙම ලොකුවට නිකන් අර අහකට දාලා නැහැ. ඒකයි. ඉදිකේ මේ රටවල් දෙකේ අතීතේ සංස්කෘතිය බැලුවහම ගොඩක් සමානයි. ඒ සමානකම් අපි ලංකාව ඉන්දියාවයි බැලුවොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. නමුත් ජපානේ ලංකාව අතර ලොකු සම්බන්ධකම් තියෙනවා. හරි. ඒක මේ ඕන හැටිය දූල පුතේට උනත් තේරෙන්න පුළුවන් අපිට ඉන්දියන් කෙනෙක් හම්බුනහම ලොකු වෙනසක් තේරෙනවා ආසයි පොළවයි වගේ නමුත් අපිට සමහර රටවල් දැන් චීනෙ උනත් ලොකුවට එහෙම මේ වෙනසක් තේරෙන්නේ නැහැ ඇත්තටම චීනෙ උනත් මේ කියන්නේ මේ මේ සමාජෙ එහෙම ලොකුවට ඒ කියන්නේ සමහර රටවල් වල මේ සමාජ මේවත් එක බැලුවම ලංකාව ඉන්දියාව අතර වෙනසක් තේරෙනවා කොහොම කරත්. නමුත් සමහර රටවල් වල එහෙම තේරෙන්නේ නැහැ. ජපානේ උනත් වයසක මිනිස්සෙක් එහෙම බැලුවොත් එහෙම ලංකාවත් එක්ක ලොකු වෙනසක් නැහැ. ගෙවල් වලට මේ සපතු දාන්න යන දෙන්නේ නැහැ. ලංකාව ඉස්සර තිබිච්ච ක්‍රමය. එළියට ඉඳන් එළියට එනකොට මේ සපතු දෙක ගලවලා එතන මේ එළිය තියලා යන්න ඕන. ඊව ලංකාවෙත් ඉස්සරත් එහෙමයි. අපි දන්න කාලවලත් එහෙමයි. තේරෙනවද කියන එක? සර් ජපානයේ ගෙවල් ඇතුලේ සපතු දානවද සර් සපතු සරපු? ඒක තමයි ඒක එළියට දාන එක ගෙදරට දාන්නේ නැහැ. එළියෙන් ගලවලා තියලා එන්න ඕන ලංකාවෙත් ගේ ඇතුළට යනකොට ඉස්සරහෙන් ගලවලා තියලා යන්නේ. එතකොට ඒ දැන් එහෙම කරන්නේ නැහැ. නමුත් අපි දන්න කාලවලත් එහෙමයි. ගෙදරකට යනකොට ඉස්සරහ සපත්තු දෙක ගලවලා තියලා ඇතුළට යන්නේ. ජපානෙත් තාමත් එහෙමයි. ඒක කොච්චරද කිව්වොත් එහෙම ස්කෝලෙකට ගියත් ගලවන්න ඕන ජපානේ නා සපත්තු. ඇතුළ වෙනකොට. අදටත් එහෙමයි. හරිද? ඔව් ඒක ලංකාවට නිකන් අර මේ වටහිර ක්‍රමේ නිකන්ම මේ අද ඇවිත් තියෙනවා නමුත් ඉස්සර එහෙම නැහැ ඒ සපත්තු දෙක ගේ ඉස්සරහින් ගලවලා ඇතුළට යන්නේ හැමෝම එතකොට එහෙම ඒ හැම දෙයක්ම ඒව ගොඩක් වෙලාවට සමානයි ඒක හින්දා ගොඩක් වෙලාවට ඒක ජපානට ගිය කෙනෙක්ට ඒක සමහර වෙලාවට තේරෙන්නේ නැහැ මුලදී. නමුත් ගම් පළාතකට ගියොත් අනිවාර්යයෙන්ම තේරෙනවා ලංකාවත් එක්ක සමානයි කියලා මේ මේගොල්ලෝ මේ සිරිත්තිරිත්. ඒ කියන්නේ අලුත් අවුරුදු වල සිරිත්තිරිත් හැම එකම ගොඩාක් වෙලාවට එහෙම ලොකු වෙනසක් කමක් නැහැ. හරි. අපි 6 වෙනි එක බැලුවොත් එහෙම එතකොට n 6යි කියලා කියන්නේ රොකුවෙන් රොකු කියන එකයි n කියන එකයි ඊළඟට මේක 9n කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ මේ සල්ලි කියන එක වරදින්න පුළුවන්කම තියෙන නිසා ඒ කියන්නේ සිචියෙන් කියලා කිව්වහම ඉචියෙන් කියලා හෙන්න පුළුවන් හරිද සිචියෙන් කියලා සමහර විට භාවිතා කරන දන්නේ නැහැ මම නමුත්
අහලා නැහැ එතකොට ඒක නිසා වෙන්න ඕන මේකේ මේකේ භාවිතා වෙන ඒවා තියෙන්නේ සමහර වෙලාවට සිචියෙන් කියලා කියන වෙන්න පුළුවන් නමුත් අහලා නැහැ මම ඒක නිසා ඒක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ නැහැ මොකද ඉචියෙන් කියලා හෙන්න පුළුවන් හරිද කියනකොට සිචියෙන් ඉචියෙන් කියලා ඇහෙන්න පුළුවන් එතකොට සල්ලි වගේ දෙයක් එතකොට එහෙම වැරදියට එහෙම වුණාම එතකොට ඒක මේ ප්‍රශ්න වෙන හින්දා තමයි ගොඩක් වෙලාවට ඒක භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඒක කියන්න බැරි කියලා මට කියන්න බැහැ හරියටම. සමහර වෙලාවට ඒක තියෙන්න පුළුවන්. නමුත් නණයෙන් කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ. හරිද? සිචිකි ඔව් සිචි කියන එක භාවිතා වෙන අවස්ථාත් මේ කියන්නේ තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඒක අර පැටලෙන හින්දා සමහර අවස්ථා වලදී එතකොට එහෙම භාවිතය අඩු වෙන තියෙන අවස්ථා තියෙනවා. හරි. ඊළඟට හචියෙන් QN ඊළඟට ජූවෙන්. එතකොට මෙතන ජූවෙන් කියන එක ඊළඟට අපි තියෙන්නේ එතකොට ජූවෙන්. එතකොට ඉකුර කියලා අහන්නේ කීයද කියලා ඉචියෙන් නියෙන් සංෙන් යොෙන් මේක යොෙන් කියන එක විශේෂයි කියලා මතක තියාගන්න යොෙන් ගොෙන් රොකුෙන් නනෙන් හචිෙන් කියුෙන් ජුෙන් කියන එක වෙනකම් මතක තියාගන්න දැනට මෙතනට වෙනකම් මතක තියාගන්න ජුෙන් ඒක යොෙන් කියන එක විතරක් විශේෂයි ඊළඟට අපි කතා කරේ එතකොට තුනී දේවල් ගණන් කරන එක මයි කියන එකෙන් ගණන් කරා කිව්ව කඩදාසි වෙන්න පුළුවන් එතකොට ඊළඟට ඇඳුම් ඒව වෙන්න පුළුවන් අපි පිඟන් කියන ඒවත් මයි කියන එකෙන් ගණන් කරන්නේ එතකොට අපි අහන්නේ ප්‍රශ්නාර්ථය නම්මයි දෙස්ක කියලා ප්‍රශ්නේ අහන්නේ නම්මයි දෙස්ක එතකොට අපි කොහොමද උත්තර දෙන්නේ ඉච්චිමයි නිමයි සම්මයි යොම්මයි ගොමයි රොකුමයි නනමයි හචිමයි කියුමයි ජුමයි එතකොට මේ අවස්ථා බැලුවොත් එහෙම ඉලක්කමයි මයි කියන එකයි ඇවිත් තියෙන්නේ මෙතන මං ගොමයි කියනකොට මට මතක් වුණේ ගොමා කියලා කියනවා තල ගොමාබුර කියනවා තල තෙල් අබුරා ගොමාබුර කියලා කියනවා මේ රයන්න මෙතන මම ලිව්වේ ගොමාබුර කියලා කියනවා තල තෙල් වලට ලංකාවෙත් මම කලින් කිව්වේ මේක එතකොට ගොමාබුරා අබුරායි මේක තලතේ මේවා ගොඩක් වෙලාවට ජපානයේ භාවිතා වෙන ගොමාබුරා කොමේ අබුරා කොමේ කියලා කියන්නේ හාල් තෙල් කියලා හිතුත් තියෙනවා ලංකාවේ තියෙනවද නැහැ හාල් වලින්ද සර් ඒක හදන්නේ ඔව් හාල් වලින් හදන්නේ කොමේ අබුරා හාල් තෙල් හරි මේ වගේ දේවල් තියෙනවා සාමාන්‍ය ගොම අබුර කියන එක ලංකාවේ ඉස්සර භාවිතා කරලා තියෙනවා මම දන්න කාලේ භාවිතා කරලා තියෙන ගොම අබුර තල තෙල් තල තෙල් නම් තාමත් පාවිච්චි කරනවද? ඔව්. හරි. කොමේ අබුර කියන එක තියෙනවා. ඔව්. කොමේ අබුර. හාල් තෙල්. හාල් වල මං හිතන්නේ නාඩුවෙන් පිටපොත්තෙන් වෙන්න ඕන. සමහර විට 10 වලින් හදනවද දන්නේ නැහැ.
මන් දන්නේ කොහොම හදනවද කියලා. නමුත් මේ කොමෙ අබුර කියලා තියෙනවා. හරිද? මොනවද ඒ තෙල් ගන්නට? ඈ? මොනවටද ඒ තෙල් පාවිච්චි කරන්නේ? සාමාන්‍ය පොල් තෙල් හරි මේ තල තෙල් හරි ඒ වගේම තෙලක් ඒ කෑම වලට හදන්න ගන්නවා ඒක. ඒ කියන්නේ පොල් තෙල් වගේම තමයි. පාටත් ඒ වගේ. හරි සර්. ඔව්. චුට්ටක් ඉන්නවා මම මේක පෙන්වන්න ඕන. පේනවද? පේනවද? කොමෙ අබුර මේක. ඊට වඩා ඒ වගේ පින්තූර තමයි තියෙන සේරම කොමෙ අබුර. සෙන්සේ අබුර කියන්නේ මොකද්ද එතකොට? තෙල් තෙල් අබුර කියලා කියන්නේ තෙල්. අබුර කියන්නේ තෙල් අබුර. තෙල් කියලා කිව්වහම මේ මෙතන මේ අපි කතා කරන්නේ මේ ওই කෑම වලට එහෙම දාන තෙල් ගැන කතා කරන්නේ. මේ අපි තෙල් තෙල් කියලා කියන්නේ මේ මේ භූමි තෙල් පොල් මේ පෙට්‍රල් ඒ වගේ තෙල් නෙවෙයි. ඒ දෙක ඒක නෙවෙයි මෙතන මේ කතා කරන්නේ කෑම වලට දාන එහෙම ඒ තෙල් අබුර කියලා කියන්නේ. හරිද? ඊළඟට අපි වාහන එක මේවට දාන ওই වාහන බයිසිකල් වලට ඒවටත් අපි අබුර කියලා කියන්නේ තෙල් කියන්නේ ඒවට. ගසරින් කියලා කියන්නේ අපි අර මේ 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 මේවට මේ මම හිතන්නේ ඉංග්‍රීසි වචනයක් වෙන්න ඕන ගසරි. ගෑස් කියන එක වෙන්න ඕන. ගසරින් කියලා කියන්නේ මේ පෙට්‍රල් ඒ වගේ වට. හරිද? හරි සෙන්සේ. ඔව්. හරි සර්. ඔව්. අපි අර බයිසිකල් වලට ඒවට දානේවටත් අපි අබුර කියලා කියන්නේ. ග්‍රීස් වලට නෙවෙයි ග්‍රීස් ග්‍රීසුමයි. ග්‍රීස් කියන එක ග්‍රීසු කියලා කියන්නේ. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ මයි කියන එක වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි භාවිතා කරන ඉලක්කම් එක මයි කියන එක භාවිතා වෙන්නේ. ඊළඟට අපි මැෂින් වගේ දේවල් ගණන් කරනකොට අපි කතා කරන දයි කියන එකෙන් ගණන් කරන්නේ. දයි කියන එකෙන් එතකොට අපි මැෂින් කීයක්ද කියලා අහනකොට අපි නන්දයි දෙස්කා කියලා අපි කියන්නේ. නන්දයි දෙස්කා කියලා අපි අහනවා එතකොට. එක ගණන් කරන්නේ මැෂින් වගේ දේවල්. නන්දයි දෙස්කා. නන්දයි දෙස්කා කියලා කියන්නේ එතකොට. සර් නන් කියන්නේ එතකොට මැෂින්ම කියන එකද? නන් කියලා කියන්නේ මැෂින්ම කියන එක නෙවෙයි කීයක්ද කියන එක. දයි කියලා කියන්නේ මැෂින් කීයක්ද කියලා ඉන්නේ. නන් කියලා හැමනිතරම තියෙන්නේ මේ අනන් කියන්නේ කීයද කියන එක. හරිද? හරි සර්. ඔව්. කලින් අපි කතා කරලා තියෙන නන්සයි දෙස්ක වයස කීයද නන්සයි දෙස්ක නන් කියලා කියන්නේ කීයද කියන එක. ගාන කීයද කියනකොට විතරක් ඉකුර දෙස්ක කියලා අපි කතා කරනවා. අනිත් අවස්ථාවලදී බොහෝ වෙලාවට නන් කියන එක භාවිතා වෙනවා. ගාන කීයද කියලා අහනකොට විතරක් ඉකුර දෙස්ක කියලා භාවිතා කරනවා.
හරි සර්. හරි. එතකොට නන්දයි දෙස්කා කියලා අපි බලුවොත් එහෙම එතකොට ඉචිදයි නිදයි සන්දයි යොන්දයි ගොදයි රොකුදයි නනදයි හචිදයි කිව්දයි ජූදයි. එතන මං කලිනුත් කිව්වා වගේ මේකේ ගොඩක් මේ පොතේ තියෙන සාමාන්‍ය භාවිතයේ තියෙන ජපන් භාෂාව එක හරිද වැරදිද කියන එක නෙවෙයි භාවිතයේ තියෙන ජපන් භාෂාව. එතකොට මේ නන්දයි කියන එක මෙතන මේ සිචිදයි කියලා සමහරලාට තියෙන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් හොයලා බලන්න පුළුවන්. නමුත් නනදයි කියන එක ගොඩක් වෙලාවට භාවිතා කරන හින්දා මේක මෙහෙම ලියවලා තියෙන්නේ. හරිද? ඒක මම කලින් කිව්වා වගේ ඉචි සිචි කියන එක සමහර අවස්ථාවලදී පැටලෙන්න පුළුවන්. අපිට ඇහෙන අනුව මං අර කලින් කිව්ව එන් කියන එකේදී මේ අල්නා යන්න නැහැ. අනිත් හැම අවස්ථාවකම මෙතන වවල් නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අල්නා යන්න කියවන්න පුළුවන්. ඒක නිසායි තියෙන්නේ කියලා මට මං හිතන්නේ. හරිද? හරි. එතකොට අනිත් අවස්ථාවලදී එතකොට එහෙමම ඒ ඉලක්කමත් එක්ක එතකොට මේ කියවෙන්නේ මේ අවස්ථාවේදී. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට සත්සු පොත් එහෙම ගණන් කරනකොට අපි ප්‍රශ්නේ අහන්නේ නන් සත්සු දෙස්ක නන් සත්සු දෙස්ක කියලා ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි මේකෙදි ඉච්චින් මේක ඉස්සත්සු මෙතන මේ අවස්ථාවේදී එතකොට මේ ඉච්චිසත්සු කියලා කියවන්න අපහසුයි. ඒක නිසා තමයි ඉස්සත්සු වෙලා තියෙන්නේ. ඒකයි මේ මේ මෙතන මේකත් එක්ක එතකොට එචියන්නයි සයන්නයි එකට කියවන්න අපහසුයි. හරි. කලින් අවස්ථාවේදී දූල පුතාලට මම මේ කලින් කිව්ව ඉච්චෝ කියන එකේදී ඉචිචෝ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ නැත්නම් ඒක කියවන්න අපහසු නිසා ඉචිචෝ කියලා කියන්න අපහසුයි. ඒක නිසා තමයි ඉච්චෝ වෙලා තියෙන්නේ. මේකත් ඒ වගේ. එතකොට ඒක හේතුවක් තියෙනවා. ඒකයි එහෙම වෙලා තියෙන ගොඩක් වෙලාවට භාෂාවලදී එහෙම වෙලා තියෙන්නේ. එතකොට මේකෙදිත් එතකොට ඉස්සස්සු මේ අවස්ථාවේදී ඉස්සස්සු වෙලා තියෙන්නේ මේක ඉස්සස්සු. මේක මේක විශේෂ අවස්ථාවක්. එතකොට මේ මෙතන ඉස්සස්සු මේක ඉචිසස්සු නෙවෙයි ඉස්සස්සු. ඊළඟට නිසස්සු සංසස්සු යොන්සස්සු ගොසස්සු රොකුසස්සු නනසස්සු. මේකත් එතකොට හච්චි නෙවෙයි හස්සස්සු. මේකෙත් අර මං කලින් කිව්වා වගේ චියන්න තියෙනකොට ඒක ප්‍රනවුන්ස් කරන්න අපහසු නිසා එහෙම වෙලා තියෙන්නේ. හත්සස්සු කිව්සස්සු ජිස්සස්සු ජිස්සස්සු ජුස්සස්සු කියලත් කියනවා. මේක ජිස්සස්සු කියලත් තියෙනවා. මේක ජුස්සස්සු කියලත් තියෙනවා. ජුස්සස්සු. හරිද? ඒක හරි සර්. ඔව්. හරි. ඊළඟට අපි කතා කරේ එතකොට ලොකු සත්තු ගැන. ලොකු සත්තු ගැන එහෙම කොහොමද කියන්නේ කියනකොට එතකොට තෝ කියන එකෙන් අපි කතා කරන තෝ අශ්වය හරි එතකොට වෙනත් ඒ වගේ එතකොට ලොකු සත්තු ගැන අලිය හරි එහෙම කතා කරනකොට අපි තෝ කියන එක භාවිතා කරනවා. එතකොට අපි නන්තෝ දෙස්කා කියලා අපි කතා කරන්නේ එතකොට කීයක් ඉන්නවද කියලා. අලියෝ කීයද හරි එහෙම මේ අශ්වයෝ කීයද හරි එහෙම කතා කරනකොට නන්තෝ දෙස්කා. එතකොට මේකෙදිත් ඉත්තෝ කියන එක මෙතන විශේෂය. එතකොට ඉත්තෝ නිතෝ සන්තෝ යොන්තෝ ගොතෝ රොකුතෝ නනතෝ
මේකත් හත්තෝ. හත්තෝ. විශේෂ අවස්ථා ඒවා විශේෂයෙන් දුල පුතාලා මතක තියාගන්න ඕන. අනිත් ඒවා ඉලක්කම ඉලක්කම එහෙම ශබ්ද කරන්නේ කියලා කි මතක තියාගත්තාම ඇති. ඒ කියන්නේ මතක තියාගත යුතු කොටස් ටික. එතකොට මෙතන මම මේ මාක් කරපු ටික මේක මේක එතකොට මේ නනයන් කියන එක ඒක අවශ්‍යම නැහැ. එතකොට හත් කියන එක එතකොට මේක ජූවෙන් කියන එකත් ඒකමයි. මේක ඊළඟට ඉස්සස්සු හස්සස්සු මේක ජිස්සස්සු එහෙම නැත්නම් ජුස්සස්සු ඊළඟට ඉත්තෝ හත්තෝ කියන එකයි. එතකොට ජිත්තෝ කියන එකයි මේක මතක තියාගන්න. මතක තියාගන්න ඕනේ පහක් විතර තියෙන එතන. හරි. අපි එතකොට ඊළඟට කතා කරේ මේස් වගේ එහෙම ගණන් කරන කූට්ටම් කියන එක. සපත්තු කූට්ටම්, මේස් කූට්ටම් ඒවා. ඊළඟට අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදී නන්සොකු මේක සොකු වෙනවා, ඉසෙඩියු වෙනවා මේක. නන්සොකු වෙනවා මේක ඉසෙඩියු. සො ඉසෙඩෝ සොකු. නන්සොකු දෙස්කා කියලා අහන්න එතකොට මේක. මෙතන මේ කූට්ටම් කියලා කියන්නේ මේ සෙට් මේ මොකද ලංකාවේ කූට්ටම් කිව්වහම පිංගම් කූට්ටමක් කිව්වහම පිංගම් 12ක්ද කොයිද මන් තියෙනවා ඉතින්නේ. එතකොට ඒ කූට්ටම් ගැන නෙමෙයි මෙතන කියන්නේ මේ දෙකේ ගොඩවල් ගැන කතා කරන්නේ. හරිද? තේරෙනවද කියන එක? මේ සෙට් එක සපත්තු දෙක ඒක එහෙම ඒක යුගල ගැන කතා කරන්නේ. හරිද? ඔව්ස්ට තේරුණා. ඔව්. එතකොට අර මම කිව්වා කූට්ටම් කියලා වචනේ භාවිතා කරපු ගමන් වැරදි. මොකද යුගල කියන එක මෙතන මේ කියන්නේ. යුගල කූට්ටම් කිව්. ඔව්. මේස් ජෝඩුව කියන එක නේද සර්? ඔව් 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 ඒක. ජෝඩුව හරි. ඔව් සපත්තු. ඔව් එහෙම. කූට්ටම කියන එක මම භාවිතා කරා. නමුත් ඒක කූට්ටම කියන එක වැරදි. මොකද මේ පිඟා කූට්ටමක් කිව්වම පිඟන් 12ක් තියෙනවා මං හිතන විදිහට. යුගල කියන එක මේක. මේකත් එතකොට මෙතනටත් කලින් එක වගේ මේක ඉස්සුකු නිසුකු සංසුකු මේක මේ තුනත් එක්ක අවස්ථා විදිහට එතකොට සයන්න වගේ එකක් එනකොට මෙතන මේ ඉස් අකුර එනකොට ඊකට පස්සේ සුකු ඉසෙඩ් වෙනව ගොඩක් වෙලාවට ඉස්සරහට හම්බ වෙනව එක යොන්සුකු ගොසුකු රොකුසුකු නනසුකු හස්සුකු මේකත් එතකොට කලින් අවස්ථාවමයි. කිව්සොකු ජිස්සොකු මේක. හරි. විශේෂ අවස්ථා එතකොට මෙහෙම මේ ටික දූල පුතාලා මතක තියාගන්න ඕන. 10 වෙනකන් ඉස්සෙල්ල මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි ඊට වඩා ලොකුවට ගණන් ගණන් කරන්න යන්නේ නැහැ. ඒක නිසා එතකොට 10 වෙනකන් ගණන් මතක තියාගන්න. එතකොට දැන්ට පස්සේ අපි ඊළඟ මේ පස්සට ගිහිල්ලා අපි ඉතුරු කොටස් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනකොට මෙතෙන්ට වෙනකන් දැනට 10 වෙනකන් එතකොට n කියන එක, my කියන එක, dai කියන එක, satsu කියන එක, to කියන එක, soku කියන එක ගණන් කරන්න පුළුවන් වෙන්න. හරිද? හරි සර්. ඔව්. ඒක හැමදේම මතක තියෙන්නේ නැහැ. ඒක නිසා මේ පුළුවන් ඒව මතක තියාගන්න. එතකොට උඩ මේ කොටස් ටික නම් අනිවාර්යෙන්ම දැනගන්න ඕන. නමුත් ඒ අමතක වුණත් ඒව ඉස්සරහට අහනකොට ඒක පුරුදු වෙනවා. ඒක නිසා එකපාරක් දෙපාරක් පොඩ්ඩක් මහන්සි ගන්න මතක තියාගන්න. මෙතනට වෙනකම් මොනව හරි තියෙනවද? හරි. අපි එහෙනම් අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සිකුරාද පන්ති තියන්නේ නැහැ.
නපි ආපහු එතකොට ලබන සතිය එතකොට බදාද පන්තිය තියන්න බලාපොරොත්තු වෙනවා. හරි මං කලින් එතකොට සිකුරාද වුණත් කමන්න නැහැ කියලා හිතුවා. නමුත් දූල පුතාල එහෙම මේ වෙසක් මේ හින්දා අපි හරි ඊළඟ එතකොට බදාද පන්තිය තියන්න බලාපොරොත්තු වෙනවා. හරි මොන හරි ප්‍රශ්න තියෙනවනම් අපි මේ අහන්න පුළුවන්. නැත්නම් අපි මෙතනින් අවසන් කරන දූල පුතාට සුබ රාත්‍රියක්.